පිළිගන්නවා ඔයගොල්ලෝ තවත් වීඩියෝ එකකට මම අද ඔයගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද තමයි කටහඬ භාවිතා කරලා ටයිප් සෙටින් එකක් කරගන්නේ කියලා. මේක ගොඩාක් ඉක්මන් සහ පහසු ක්‍රමයක්. ඒ නිසා ඔයගොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මුලින්ම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් තාම subscribe පාරක් දාගෙන ඉන්න. හරි අපි යමු වීඩියෝ එකට. මේකදී ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම ස්කෝල පොට ඒ වගේම FM අබේ යන ෆොන්ට් ටයිප් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ගේ ඇකඩමික් වැඩවලට ඒ වගේම ඔෆිස් එකේ වගේ වැඩවලට ගොඩක් අවශ්‍ය වෙන මේ ෆොන් දෙක තමයි. ඒ වගේම තවත් ෆොන් මේකට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි අපි බලමු කොහොමද මේ ටයිප් සෙටින් එක කරගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ Chrome එක භාවිත කරලා Google එකේ සර්ච් කරගන්නවා එලකුරු voice typing කියලා. එහෙනම් සර්ච් කරගත්තයින් පස්සේ එන පළවෙනි ලින්ක් එකට ගියහම ඔගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ තියෙන මෙන්න මේ මයික් එක භාවිත කරලා ඔයගොල්ලන්ට පුළුවන් තමන්ට අවශ්‍ය ටයිප් සෙටින් එක කරගන්න. හරි මම ඔයගොල්ලන්ට දැන් උදාහරණයක් විදිහට කරලා පෙන්නන්න. සුබ උදෑසනක් වේවා ඔබ සැමට. ඔයගොල්ලෝ දැක්කා මේ ටයිප් සෙටින් එක මගේ කටහඬ භාවිත කරලා කරගන්නේ කොහොමද කියලා. අපි දැන් මේක තමාගේ Word ෆයිල් එකට කොපි කරගන්න පුළුවන්. මෙතනින් copy text කියන එක භාවිත කරලා ඔයා word file එකට ගිහිල්ලා මේක paste කරගන්න පුළුවන්. ඒක ඔයා ඒ විදිහට copy කරගත්තොත් කෙලින්ම වැටෙන්නේ iskola photo කියන font එකේ. ඔයාට පේනවා මේක තියෙන්නේ iskola photo කියන font එකේ. ඔයාට මේක FM අබයෙන් ගන්න අවශ්‍ය නම් නැවතත් මම යනවා site එකට. මේක ඔයා convert කරගන්නවා unicode එකක් විදිහට. මෙතන convert කියන එක टच करें बस मे विदेट एनवा दें मेक यूनिकोड विदेट कन्वर्टी वाट मेक मेतनी कॉपी करें बोलवा कॉपी टेक्स्ट दी मम एनवा फाइल मम एक पेस्ट करवा एक पेस्ट करगत पास मैंने मे विदेट वेटेन बोलवा मे विदेट वेटे मेक ताम मे इसको पुट की फोन मेतन तीयनी मम्मी का सील कर FM අබය කියන ෆොන්ට් එකට දාන්න. ඔයගොල්ලන්ට පේනවා මේක දැන් FM අබයෙන් තියෙන විදිය. ඒ වගේම ඔයගොල්ලෝ මේ Unicode එකක් බවට පත් කරගත්ත FM අබයට හරවගත්ත ෆොන්ට් එක ඔයගොල්ලන්ට පුළුවන් තවත් ෆොන්ට් වලට convert කරගන්න මේ විදියට. ඔයගොල්ලෝ ළඟ තියෙන ෆොන්ට් apply කරලා බලන්න. සමහර ෆොන්ට් නම් ඒකට apply කරන්න බැරි වෙයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ තියෙන එක එක ෆොන්ට් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට මේ ලැප්ටොප් එකේ කීබෝඩ්ස් ගොඩක් හුරු නැති නිසා මම ඔයගොල්ලන්ට පහසුවෙන් ටයිප් කරගැනීමේ හැකියාව තියෙන තවත් ක්‍රමයක් මෙහිදී පෙන්නන්නම්. මේ හෙලකුරු සයිට් එකේම ඔයගොල්ලන්ට මැසේජ් ටයිප් කරන ක්‍රමයට මෙහිදී ටයිප් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන යුනිකෝඩ් ෆොන්ට් කියන තැනට ගියහම ඔයාලට පුළුවන් තමන්ට අවශ්‍ය විදියට මේ විදියට මැසේජ් ක්‍රමයට ටයිප් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි මම හිතනවා ඔයගොල්ලන්ට ගෙනාවු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. දැන් මතක් කරනවා වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්නම් කියලා මතක් කරනවා. Thank you.